Karu Rohini Kumari Vijayaratna Mantritumiya obata vinadi 10 ka kaalayak thiyena. Stuti Mantritumiya. Mam metara netath ape parlimentu mahale kamtumiya Kushani Rohana Dira mahatmiyata suba patanawa. Me parlimentu ithihase deweni kaanta mahale kamwari lesa katayutu karannata hakivima gana. Garu Mantritumiya, mama hitanawa deshiya adayam gana bohoma kata karanawa ihala daaganna oni kiyana eka etta. Deshiya adayam ihala daaganna oni. Habai e wagema baandagare thiyena mudal nivaradiwa palane karaganeema irath wada hondai. Enisa api dannawa me wenakota meeta avuruddai masa 8 kata issara September 21 2021 man me parlimentuwata idiripat kara China asuchi neve rasayana vaarthawa gana. Eka eliyata dapuwama eke tibuna asuchi wala tiyena bacteriyawak wena coliform bacteriyawa etulu tawat bacteriyawan gananak tiyenawai kiyala api me sabawata me ratata pennala dunna. Ita passe e vaartha wenas karala nawatha watawat vaartha aawa. Me monawa karagena hari Chinen e asuchi pohora genna gatta. E genna ganna one watapitawa hada gatta. E wenakota hitapu lekam Pushpakumarawa maru kara. E wagema mahacharya lekam kenek genawa. Koti 3ක් විතර වියදම් කරලා සින්දු හදලත් මේක ප්‍රොමෝට් කරන්න ලෑස්ති වුණා. ඉතින් මේ වගේ සිද්ධි වෙලා දැන් අවුරුද්දයි මාස 8ක් වෙනවා. මම පාර්ලිමේන්තුවේ 12 වතාවකට වඩා කතා කරලා තියෙනවා ප්‍රශ්න කරලා තියෙනවා මේ ගැන. චීන අසූචි මොනවා අපි කතා කරත් මොනවා කරත් ඒ පොහොර අසූචි පොහොර ගෙනාවා පරිේශන වාර්තා මාරු කළා මිනිසුන්ගේ රස්සා නැති කළා නැනෝ පොහොර වලිනුත් ඒ අතරේ කෝටියේ 1100ක් හොරා කෑවා ගොවිතැන විනාශ කරා ලංකාවේ රත්තරන් ටික බෝට්ටු වලින් ඉන්දියාවට යවලා බෝට්ටු රසායනික පොහොර ගෙන්න ගන්න සංස්කෘතියක් හැදුවා මන්ද පෝෂණය මේ රටේ ඇති කළා රටම බඩගින්නේ තිබ්බා ඩොලර් මිලියන 6.9ක් අන්තිමට ඇහැට දැකපු නැති අර පොහොර නැවට ගෙවලා දැම්මා ගරු මන්ත්‍රීතුමිය ඒ විතරක් නෙවෙයි මේවා හින්දම රටේ අරගලයක් ඇති වුණා වෙඩි තිබ්බා මිනිස්සු මැරුණා මැරුවා ආණ්ඩු මාරු වුණා ජනාධිපති අගමැති ඇමතිවරු මාරු වුණා හැබැයි අර චීන අසූචි පොහොර නැවට ගෙවපු මුදල සම්බන්ධයෙන් තාමත් මේ රටේ කතාව තියෙනවා. එහෙනම් දේශීය ආදායම් උපදවා ගන්නවා වගේම භාණ්ඩාගාරයේ මේ විදිහට කිසිම වගකීමක් නැතුව වගවීමක් නැතුව එක එක්කෙනා සතුටු කරන්න දීපු මෙන්න මේ මුදල් නැවත අය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුවේ හැටියට බලාගෙන ඉන්නවා. දැන් අපි දන්නවා 2022 අගෝස්තු 26 විගණන වාර්තාවේ තියෙනවා වංචාවක් වෙච්ච බව පැහැදිලිවම තියෙනවා. ඒක එහෙම තියේදී නැවත විගණනයක් කරලා තියෙනවා. අපි මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා ඒ විගණන වාර්තාව මේ පාර්ලිමේන්තුවට සභාගත කරන්න. මේ මිනිසුන් දැනගන්න මේක එළියට දෙන්න. එතකොට ඒකේ වැරදි කරලා තියන අයට දඬුවම් දෙන්න ඒ අයගේ මේවා මුදල් අත්පත් කරගන්න කටයුතු කරන්න කියලා මම ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම කතානායකතුමාට මම අවධානය යොමු කරනවා හැබැයි කියන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි තුමියනි චීන අසූචි පොහොර වලින් හොරා කාපු අය ගරු මන්ත්‍රීතුමිය මේ සභානායකටත් වඩා ප්‍රබලයි මොකද හොරා කාපු එක ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරාම ඔබතුමීට මතක ඇති මට කුණුහරුපාචාර්ය මොනරාගල සහ ඌව පළාතේ ගරු මන්ත්‍රීතුමෙක් මෙතන අශෝබන විදියට හැසිරුණා. නමුත් මේ වෙනකනුත් එයාව වරප්‍රසාද කමිටුවට ගෙන්නන්න මේ පාර්ලිමේන්තුවට බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට අපිට කියන්න වෙනවා මේ සභානායක ඇවිල්ලා එතුමගෙන් වෙච්ච වැරද්දට සමාව ගන්න පුළුවන් වුණාට තව වෙනකම් බැරි වෙලා තියෙනවා අසූචි පොහොර වලින් හොරා කාපු අයගේ කීමට මේ වගේ ඇවිල්ලා කෑ ගහපු අර කුක්කුර ජාතකයේ බල්ලා වගේ ගෙරි මස් ගෙරිහන් ගඳට කෑ ගහපු ඒ අයගේ දඬුවම් දෙන්නවත් පරීක්ෂණයක් කරගන්නට බැරි වෙලා තියෙනවා. එනිසා මම ඒ සම්බන්ධයෙන් කතා කරොත් මම කියන්නේ තවමත් මේ චීන අසූචි පොහොර මේ රටේ ගඳ ගහනවා. රටට පාඩු කරනවා. ඒ නිසා මම නැවත වතාවක් ඉල්ලා සිටිනවා අර විගණන වාර්තාව
මේ සභාවට ඉදිරිපත් කරන්න. හැබැයි අර පරිේශන වාර්තාවල වෙනස් වෙලා ඊළඟ වාර්තාව ආවා වගේ සියඹලා ගෙනල්ලා නැහැ කියන්න ලෑස්ති වෙන්න එපා. විගණනෙන් වංචාවක් වෙලා නැහැයි කියන එක ප්‍රකාශ කර වෙන විදිහේ වාර්තාවක් නැතුව සැබෑ වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියන එක මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම නැනෝ පොහොර වලින් හොරා කාපු කෝටි 1100 හොරා කෑවේ කවුද කියන එකත් හොයලා මේ රටට එලි කරන්න, ඒ අයටත් ඒ අයගෙන් ඒවා අය කරගන්න දඬුවම් කරන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊළඟට දැන් මධ්‍යසාර සම්බන්ධයෙන් එක එක තොරතුරු ගිහිලා තියෙනවා. අත්‍තරම අපිට අවශ්‍ය වෙන්නේ මේ වෙලේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හා ඉන්ධන විදුලිය වැනි සේවාවන් වල තියෙන බදු අඩු කරගෙන මිනිසුන් සේවාවන් සහන මිලට සැපයන එක. නමුත් දැන් මොකද්ද දෙන්න යන්නේ? මධ්‍යසාරවල මිල අඩු කරගන්න යන්නේ. මේකෙන් මොකද්ද වෙන්නේ? මේ රටේ අඩු ආදායම් ලාභීන් ගෙවල් වල අද මන්ද පෝෂණේ තියෙනවා. මේක තවදුරටත් වැඩි වෙන එක තමයි සිද්ධ වෙන්නේ. විස්තර සහිතව කතා කරන්න හිටියත් කාලය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා මම ඉතාමත් කෙටියෙන් කියනවා. මේ වෙනකොට මධ්‍යසාර සමාගම් හා සුරාබදු දෙපාර්තමේන්තුවේ එන ව්‍යාජ තොරතුරු නිසා අද මෙවැනි තීරණයක් ගන්න යනවා කියන එක අපි මාධ්‍යෙන් දකිනවා. ඒ වගේම කසිප්පු වලට මිනිස්සු යනවායි කියලා කතාවකුත් යනවා. ඒකට තමයි පොලිසිය ඉන්නේ. එහෙමනම් එහෙම දේවල් සිද්ධ වෙනවා නම් වැටලීම් කරලා ඒවට දඬුවම් දෙන්න ඕනේ. ඒ නිසා මම මේ තීන්දුව තීරණ ගන්න අයගෙන් නැවත වතාවක් ඉල්ලනවා. මේ විශේෂයෙන්ම IMF එකගතාවයට අනුව ජූනි මාසයේ අවසාන වෙන විට මධ්‍යසාර හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මිල 20%කින් වැඩි කරන්න කියලා තිබුණත් ආණ්ඩුව ඒකොන්දේශීය පැත්තකට දාලා අරක්කු මිල අඩු කරන්නට කටයුතු කරන්නේ ජනතාවගේ යහපතටද? එහෙම නැත්නම් පාඩු ලබනවායයි කියාගන්න අරක්කු නිෂ්පාදකයන්ගේ යහපතටද යන්න ජනතාවගේ නියෝජිතයෝ වශයෙන් අපිට අහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි, ඇත්තටම මේ අරක්කු වලින් වෙන පාඩුව අඩුවෙන් නම් මුදල් රජයට හම්බ වෙන්නේ. මම ඉල්ලා සිටිනවා සංසන්දනය කරලා බලන්න අරක්කු නිසා ඇතිවෙන සෞඛ්‍ය ගැටළු වලට සෞඛ්‍ය අමාත්‍යාංශයත් අනිත් ගෙවල් වල ඇතිවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් වෙනත් ආයතන ඒවට දරන වියදම් සංසන්දනය කරලා බලලා ওই තීරණ ගන්න කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න ඕනි. හැබැයි ඊළඟ කාරණාව හැටියට මම මේ වෙලේ මතක් කරනවා, අපේ රටේ එක එක පුද්ගලයන්ට එක එක විදිහේ නීති තියෙනවා ගරු මන්ත්‍රීතුමිය. විශේෂයෙන්ම කිව්වොත් මාතලේ දිස්ත්‍රික්කේ මහවැලි ඉඩම් සම්බන්ධයෙන් මම හැමදාම කතා කරා. මේ වෙනකොටත් ඉහළ ඉඳලා මේ රටේ බලධාරීන්ගේ ආශිර්වාදයේ ඇතුව ඉඩම් බංකොල්ලයක් සිද්ධ වෙනවා. මම කියන්නම් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ අකරහැඩිය මම අවසන් කරනවා. විනාඩි දෙකක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. අකරහැඩිය වසමේ දික්්‍යාය කියන ඉඩම ඒක අත්පත් කරගන්න අනුරේකණයේ කැඳවීම අංකයේ තමයි MA ඇලයිරක් කැපිටල් LG සිම්පල් G ඇලයිරක් 217 ඇලයිරක් 567 කියන හෙක්ටයාර 24.31.95ක ඉඩමේ අයිතිකරු වජිරා මානින්ගමුව, එයාගේ ස්වාමි පුරුෂයා වෙන්නේ තුවාන් මොහමඩ් රාමසාන් බන්සජාය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය හිටපු සභාපතිතුමා. ඇත්තටම කියන්න ඕනේ මේ වෙනකොට මේ ඉඩමක් තියනවා කියලා එතුමා දැනන් හිටියේ නැහැ. මේ ඉඩමේ අයිතිකරුවන් මහවැලිය තමයි අත්පත් කරගන්නකොට මෙහෙම ඉඩමක් තියනවා කියන එක එයාට මතක් කරේ. දැන් ඊපස්සේ නඩුවක් දාලා අත්පත් කර ගැනීම නතර කරන්නයි කියලා නඩුවක් දැම්ම. හැබැයි තීන්දුව ආවේ නතර කරලා මුල සිට ක්‍රමවේදයකට අනුව අත්පත් කිරීම කරගන්න කියලා. ගරු මන්ත්‍රීතුමිය කියන්න කනගාටුයි. මේ වෙනකොට අමාත්‍යංශ ලේකම්තුමාගේ අත්සනින් ඒ ඉඩමේ අක්කර 60 ඒ අදාළ පුද්ගලයාට නිදහස් කරන්නට මේ වෙනකොට කටයුතු කරමින් සිටිනවා. අපේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේත් නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේත් මේ මොරගහකන්ද සහ කළුඟඟ කියන ව්‍යාපෘතියට පර්චස් 10 තිබ්බ ඉඩම් හිමියගෙත් ඉඩම අරගත්තා. මෙන්න මේ කොටස ව්‍යාපෘතියට අයිති කියලා කිව්ව නිසා. හැබැයි අද ඒ අහිංසක මිනිසුන්ගේ මේ වෙනකොට ඉඩම් කෑල්ලක් නැති වෙනකොට මේ කොළඹ එක එක්කෙනාගේ දේශපාලන බලපෑම් මත අද ඒ අයට බන්සජයාගේ ඉඩම නිදහස් කරන්නට කටයුතු කරමින් ඉන්නවා. තවත් ලග්ගල ඉඩම් කට්ටි 300ක් දෙන්න අවශ්‍යතාවයේ තිබෙද්දී මේ රජයේ වියදමෙන් සංවර්ධනය කරපු ඇලමාර්ග හදපු
පාරවල් හදපු මේ ඉඩම නිදහස් කරන්නේ මොන පදනමේ සිටද කියන එක මහවැලි අමාත්‍යංශය අපිට ප්‍රකාශ කරන්න ඕනේ. අපි දැක්ක ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරා මේ අවසන් කරන ගරු මන්ත්‍රීතුමිය. අවසන් කරනවා මහවැලි අමාත්‍යංශය ඉඩම් තියෙන තැන් දන්නේ නැත්නම් ඒක කියන්න කියලා කිව්වා. ඒ වගේම අත්පත් කරගත්ත ඉඩම් පාවිච්චි කරන්නේ නැත්නම් ආපහු බාර දෙන්න කිව්වා. මේ ප්‍රකාශය කරේ මේ බන්සජයාට ඉඩම දෙන්නද කියන එක අපි ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනේ. ඒ නිසා මම කියනවා මේක වෙනත් ගැටලුවකට මුලක් වෙනවයි කියන එකත් මතක් කරමින් මොකද ලග්ගල ඉන්නවා මීට වඩා ඉඩම් තිබිලා වන්දිය ගන්නෙ නැතුව වන්දි සමාලෝචනයේදී ගිහිලා සාධාරණේ වෙච්ච නැති ඉතාමත් අසරණ පිරිසක් ඉන්න තැනක් හැටියට මම ඉල්ලනවා මේ හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කරන්නයි කියන එක මම ඉල්ලමින් මම අවසන් කරනවා ස්තුතියි